ම නතාවගේ හැග මහාජනතාව කියන්න ඕොනෙම ජනාජිපත්තුමාත් දැනගන්න නොේ නාජිපත්තුමා මේ හැටනව ලක්‍ෂයක් පත්කරේ ජනාජිපත්තුමාට මේ මිනිස්සුන්ගේ විසේසයම තියෙන දුක හඳුනගන්න ඒක දැනනැට මට තේරෙන්නේෑ මොකක්කල් කොහැරි හැඟගේ හිරිවටීමක් කොහැර ඇති. අයවැය දෙවනිවර කියවීමේදී මගේ නිදහස් සදහස් මම පාලිමිෙන්තුම ප්‍රකාශයට පත් කර. පඟිතන්නේ ඒ අදරත් වලංගී හැබැයි අංෙතද ඉල්ලි මක්කර ගොයිතැන්මලල් අවශ්‍යය යුරයාපූරමින මිනිස්සුන්ට ගෙනත් දෙන්න ඒ ඉ කලා දෙන්න නැට එක දේවශසාපයක් මිනිස්සුන් නවා මිනිසු කෑ ගනවා ඒ යුරයා පෝර රජයෙන් ගෙනල්ල මාජනතාව අතරේ බෙතා දෙන්න ගේලා එය අහිතන මගේ කතාවෙන් පස්සේ එලෙසේ යතු කරලා තියනවා. ඉඩන් යුරයා පෝර කියන්න පුළුවන්. එ පාලිමෙන්තු මංකරපුගතාවෙන් පස්සේ තනාජිපතිතුමාගේ කෘෂිකරම ඇමැත්තුමාගේත් ඇස්දක ඇල්ල තියනවා. ඉදේකනිසා මංවක් ස්තතුති වන්තවා මහිතන ගොබීන් වෙන්ුවේ ම විසාල ජයග්‍රහණය එමගේ පාලිමිින්තු කතාවවිම ලබාදුන්න ගැනක මේ අවස්ථාව කියයන. ගේ දැර පහරයක් කිල්ලව කිලා තුමාගේ. ප්‍රහර ඕ ඒ ගැන රජයට ඔය ඇත්තේ ප්‍රහාරයක් කරල්ල කරන්න තැන දෙල්ල කරන්න ඕන මැලිවෙෙන් අරකයි. හොද කවුරුහෝ වේවා. අටි රාජ්‍යනායකය හෝ කවුරුහෝ වෙනත් කෙනෙක් වැරදි දෙයක් කරනවා න රටේ පුරු වැසය කටට එක පෙන්ලදින අපි යුතුකම මාජන නියෝතිතිය කැටර් අපි මේ. වයිරකින් කලෝධතිකින් කන ගත්නයයි හදවතින් තමයි අපි ඒ ඒ නාකින්ට පෙන්ලතින්නේ එදඒකොලන් යුරයා පෝර ලිහිල් කිරීම සම්බන්ධව මම මගේ ස්තූතිය මේ අවස්ථාවේ අධයට පිලිගන්න ට මෙහම ගමනක් කියන්න පුලන්ද ති ත් එක් බෝ මාර ඇත්තට මමාරයි යන්න අමාරුවී මොකද මේකොලන් ඇත්තරම නොදැනුවත් කම නිසා. අදදකීම් නැති කමරනිසා මේ ගොලන් නර මේ මේ රට ප්‍රපාතියට ඇදදාල ඉවරයි. ඒක අද රටේ කවුරුත් මයිසල් මහා ජනතාවක පිළිගන්නවා. ඉති ගොලන්ට ඒ අදකීම් නැතිකමයි හියෙන්නේ. හැමුත් ඉති ආණ්ඩු පෙල්ලන් අමාරවි බොද ආණ්ඩු පෙල්ලන වන අඩුගානක දයික එක දිගටම සතියක් ඉදර කොළඹ වටලන්න ඕේ. ඒ චිත්තරම ලේසි නෑ. නමුත් නීති්‍යයානුකූලව ආණ්ඩුව පෙල්ලීම ටිකක් අසීරුවයි. ස්කෝමත් අපි අවුරුන්තත් දෙක් මේ මේ යන්නවෙයි. නමුත් අපේ සටන අත්තරින් නරකයි අපි හොන්තට සංවිධානය විපක්ෂය විසේෂෙන්ම පොදු විපක්ෂය සංවිධානය වුණොත් අපිට මේ ආණ්ඩුව පෙලිෙනවා ගෙනක මාහලොකු දෙයක් නෙවෙයි මෙට වැඩ දේවල් කර තියු. ලංක දහ පක්ෂ හම ගත්හ පොට පසරේ ්‍රලක ක් ත ත ොද ුල තාමත්ද ැබැන ඉන්නවා ද තන වැඩ කරන්න පලත් පාල පට අල සබාවට දැන්කීන ඔන්නන් ස්වාන වැඩ කරන්න කියලා යනි ක්ඩායිම ඉන්න තුටේලා ඒති දැන් ස්වාදීනෝ කෝමද වැඩ කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පලත්පාලන මන්ත්‍රීවරට සල්ලි දෙන්න ලක්ෂාතෙලි හම්බෙන්න ඒ අම්බෙෙන ආණ්ඩු පක්ෂේ දිනපු අයට මිතරයි. එත වස්ථාව උල්ලගය කරලාති නො මේ රජය මොකද මන්ත්‍රීවරය කියන්නේ ගැසට වුණට පස්ස සීලු දෙනාව මන්ත්‍රීවරු. ඒක පත්කළ මන්ත්‍රීද පත් දින්න මන්ත්‍රීද කියලා දෙකක් නෑ දැ පාලිමෙන්න්ටෙන් ට නෑන පාලිමෙන්ටු ඉන්න පත්ක මත්‍රය තියන්නවා දිරව මන්්‍රීලතින්න ඔකුට ක්ෂ එකසී පනහම්බෙනවා. ඇයි හනම්ම පලාාත්පාලන ආයතනල එක්සත් ජාතික පක්ෂයාඇන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයායටටත්. නතාව මුතිි පරණ යිට විතර දෙන්න නැත්තේ. ඒ හරි අසාධරන. ඔවුන්ටත් ඒ ලක්ෂ හතලිය හිමි විය යුතුයි. නමුත් ඔවුන්ට දෙන්න දින්නපු කොට්ටාසේ දිනපු මන්ත්‍රීවරු සියට අනුවක්ම ඉන්න පොහොට්ුවේ. ඒ අයට විතර යි දෙන්නේ. එක ඉතාමත් මසාධරනඒ මහිතන කවුර උසාීගෝත් හාණඩ ගවන සිද්ධ වෙනවා. අපික්ක ජනතිපොත්තුමටද රජුම නතාව මහිත තු ජනත අතරට ගලාවෙ. තමන්ගේ තියන අපහසු දැඩි ලෙස ප්‍රකාශවෙලා. හ ඒ මහජනතාවගේ හැගී මහජනතාව කියන්න ඕනේ ජනාජිපත්තුමා දනගන්න ඕේ නාජධිපත්තුමා මේ හැටනව ලක්ෂයක් පත්කරේ ජනාධිපත්තුමාට මිනිස්සුන්ගේ විසේසේම තියෙන දුකහඳන ගන්න. ඒක දැනන්නට මට තේරෙන්නේ මොකක්කල් කොහැරි ැගේ හිරිවටීමක් කොහැරි ඇති. ඒ දැනගන්න ඕනේ. අපිට නැන් දුරතියාම දන්නවා. අපි ඇල්ලා අවුරුදු හතලිය සිරිමාව බඩාරණයක මැතිනයගේ සවනයට ද හැදිච්චාය අපිට කො හැරි ගිය ගනතාව ඇත රිදිඳ ොනම් අපේ ඇගේ හිරි වැටෙනවා. නමුත් දැන්න්න නායකින් ටේම නෑ. ඔවුන්ට හිරිවැටීමක් ගන එක දැනන්නෙත් නෑ. අසානසය උපතු දේශපන දේපාන මොකත් බපොරත්තු යැන් ලක දහස් පසයන ති නොවා. න මම මට උමනා කල තියෙන්නේ අපි ඔක්කොටම ජනතිිතුර න්න බෑ. යොකොරම මතවරු න්න බෑ. නමුත් අපි රැට වැඩගරන්න බුලුන්. අපි මේ විවස්ථාව වෙනස්කර යුතුයි. අපි ජාති ජාතික ප්‍රතිපත්තියක් ගෙනා යුතුයි. සීයට පණහක් අලුත් මුණු අලුත් තරුණ මූුණුව. අවරුදු පනාාට හඩු පාලිමේ තුරට ස්‍රතාා පලාත් පාලන හිතනවලට අපි හනුල්ලද යුතුයි. ඒම නැතුව මේක හන්න බෑ. අලුත් අයි අලුත් මුණු හරන් කරන්න බයයි. පරණ මුණු හොරගන් කරන්න බය නැට දශපාලය අසන් වස හන ැක් හැමදම දක්කින දේ මයි ආණ්ඩුව විපක්ෂයට පදිනවා පසුගේ කාල කරා කියල ඉට පසේ විපක්ෂයා ආන්දුවට හම කියීවා ආණ්ඩුව කරපුදේවල්ක ඇද මේක පෙපත්තර කරකකි ඒ වැර රක් න දෙපත්ත දෙපත්න වැරදි. අවුදු හැත්තව අපි එකනකාට ැනගත්ත. අපි මොකන්ද කරගත්තේ අපි පුළන් ව දක හොරෙ කල්ල. ිලන්ද ගගේේවා පපව ගන්න බෑ දැන් අපි වර්තමානය ස අනාගතය ගැන පමණ හිතන්න ඕේ. ඒ නිසා ආ්ඩු ආන්ඩුවලට බැන බැන ඉදිර වැඩක්නෑ මේ ආ්ුුව අරු හැත්තයක්ක්ම ෙර න් පේ එක ශ්‍රී ලංකා නිදස් පක්ෂේ මේ දෙකු නොට බැල්ල වැඩක් නෑ. දැන්ගියව ගැන ගිහිල්ල යවරයි. ඉදිරියේදී අපි මේ බැටන එක දෙන්න න රුණ ගණඩායමට අප ැම ද තව රුද ීවත්. යවුදයියනු තවරදුරු දෙැතුුණු විපක්ෂ ඉන්නවී. එතකොට අපි හරි මාර්ගයක් හදලා මේ තරුණා තරුණ කණ්ඩෑම තරු මහතුරුන්ට මේ බැට්න එක දුන්නොත් ඒගොලන් ලස්සන්ට රට ත්‍රීටගෙනයි. මාර්ගය හරිගත්ස් ලැජීම තමයි වැඩි හිටියෝ වගේ හැටියට අපේ යුතුකම කියනක මක් කියන්න.